අදවසෙත් අපි ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ විදියට ඉන්නේ හරි විශ්ව කර්ම වැඩ කරන විශ්මිත පුජ්‍යලයක එක තමයි අද දවසේ අපේ කතා බහ එකතු වෙන්නේ. ඔබතුමාගේ නම මොකද්ද? සරත්. සරත්. ගමේ කට්ටිය කොහොමද කියන්නේ? සරත් කියලා කියනවා. සරත් බාසුන් නැහැ. හරි. දැන් මේක දැන් මේක එන්ජින් එකක් විශේෂම බෝට්ටුවක එන්ජින් එකක් තමයි මේ ඔබ සකස් කරේ. ඇයි මෙහෙම එකක් කරන්න හේතුනේ? ඒකෙන් ඇයි මේ මේ වගේ බෝට්ටුවක් හදන්න ඔබට නිකන් හිතුවේ? අපිට හැමදාම ගම් වතුරනේ හැමදාම වතුරනේ. ඔව්. මාස කාලේ සුදුවත්. හා. හැමදාම කි වතුරනේ සදා ඔක හැදී අපි. හැදුවේ. හා. මේක කොහොමද තාක්ෂණයේ යොදාගත්තේ මේ කොයි විදියද මට නම් පේන විදියට මේක ට්‍රැක්ටර් එක නේද? නෑ නෑ ඔක වැකරේ. වැකරේක. හා වැකරේක එන්ජින් එකක්. ඔව්. සාමාන්‍යයෙන් මේකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද ධාරිතාව? 200. 200 ධාරිතාවකට තමයි මේ මේ තියෙන එන්ජින් එක. සාමාන්‍යයෙන් ඔබ දැන් හදපු බෝට්ටුව පැද්දද? ඔව්. හ්ම්. යන්න පුළුවන්. 8 දිනක නගර යන්න පුළුවන්. 8 දිනේ. හා හා. ඒ ගොඩක් කටි අරන් ගියෝ. ඔව්. ඔව්. ආ මේ සැරේ. ඔව්. හා හා. හා හා. ඒ බෝට්ටුවකුත් නැහැ, ඔරුවකුත් නැහැ නේ. ඔව්. අපිට ඔරුවකුත් නැනේ ගමට. හ්ම් හ්ම්. ඇත්තටම මේ බෝට්ටුවෙන් ඔබට මේ ගමේ ජනතාව විදියට ප්‍රයෝජනයක් වුණාද ගම් අතර සම? හා. 100ක් වුණා. ඒ කියන්නේ මේ කාටවත් කඩේකට යන්න මුකුත් කරන්න දෙයක් නැතුව තිබුණේ. හ්ම් හ්ම්. ඔරුවක්වත් නැනේ අපේ ගමට. හ්ම් හ්ම්. ඊට පස්සේ වතුරේ යන්නත් බෑ. වතුරේ මේ පාරිවත් යන්න බැරුව තිබුණේ. පස්සේදී මෙතුමා මේ සකස් කරපු එකෙන් කට්ටියට සෑහෙන සේවයක් වුණා. කඩේ කඩවලට අරන් ගියා, බඩු ගෙනත් දුන්නා. හ්ම් හ්ම්. ඒව කරා. ඔව්. විශේෂයෙන්ම අපි මේ ප්‍රදේශයේ රාත්‍රී 9:00 මාරට විතර මම ආව ඇත්තටම බෝට්ටුවෙන් ආපදා කළමනාකරණ එකේ කම්පරපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් අපි ආවට පස්සේ දැක්ක මේ ප්‍රදේශවල දැවැන්ත වතුරක් එක මුහුදක් කියලා කියවොත් නිවැරදි. මොකද අගක් මුලක් හොයාගන්න බෑ. මට ඇහුණ සද්දයක් රෑ 9:00 මාරටත් ඔබ මේක නිර්මාණය කරනවා. අපි එළියරකම් වැඩ ඕක හැදුවා. එළියරකම් හැදුවා. තවත් තුනක් තමයි ඉවර කරේ. දවස් තුනකින් බෝට්ටුව හදලා නිවා කරා. හා හා. තාම මේ ගමේ මල්ලි කෙනෙකුයි. හහ් ඒ මල්ලි තමයි වැඩට ගිහින්. ඔව්. ඔව් මේ ඔක්කොම එකතු කරලා තමයි මේක හැදුවේ. කොහොමද මේ නිර්මාණය කරන්න මේ ඔබට ශක්තියක් උනේ? විශේෂම මේ බෝට්ටුවක් හදන එක වහන් ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. කොහොමද ඒකට නිකන් ඔබට මේ හිතවිල්ලක්, ඒ කියන්නේ මේ මේ කොහොමද ඒක කරේ ඔබ? ඒක නෑ මෙහෙමයි අපිට කරන රස්සාවත් එක්ක ඉතින් ඕන දේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව්. ළමයි ටික අපි කට් එක කවලා කල්පනා කරලා වැඩි කරා මේ විදිහට කරන්න ඕනේ. සරසම් කරා. මේක දැන් සාමාන්‍ය මේ 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 කෑල්ල මේ සාමාන්‍ය කොහොමද මේව කොටස් ගෙනාවේ? කොටස් සයිකල් එකද ගෙනාදේ? ඔය කෑල්ල මේ පස්සේ කෑල්ල හයි කර කෑල්ල කොයි ඉස්සර හයි කරේ වෙන කෑල්ලකින් අපි දිව්වේ ඕක වෙන බෙල්ට් එකකින්. ඔය මේ වෙන අමුතුවේම අපි හදපු කෑල්ලකින් නෑ දිව්වේ. ඔව්. ඔය ඊට පස්සේ වෙන බෝට්ටුවක යාළුවගේ බෝට්ටුවකින් කෑල්ල මට හම්බුනේ යට කෑල්ල. මේ කෑල්ල. හා මේ කෑල්ල විතරයි. මේ ඩිංග විතරයි. මේ ඔක්කොම අපි හදපු පොතිය. හදපුවා. කොහොමද මේ මේ කොටස් ගත්ත කෑල්ල ටික මට පැහැදිලි කරන්නකො මේ කොටස කොහෙන්ද? ඕක ಇಲ್ಲ අර භූමි තෙල් අර කියන්නේ මේ තරකොල කවර මැෂින් තියෙන්නේ. තරකොල කවර මැෂින් එකේ කොටස. මේ කෑල්ල. හා හා. මේ කෑල්ල කොටස අර ත්‍රිවිල් බයි ඔය වෙන තුමින් ටිපල් කරපු බයික් එක එක හදු මේ බයික් එකේ කෑල්ලක්. බයික් එකේ කොටස. මේක වැකරේක. වැකරේක. හා හා. මේ ටැංකිය මට දෙන්නේ. ඒක මේක. ඒ මේ මේකේ ට්‍රැක්ටර් එකද? ඔව්. ට්‍රැක්ටර් එක ටැංකියක් තමයි තියෙන්නේ. ඔව්. නෑ නෑ භූමි තෙල් එන්ජින් තියෙන එක මේක. ආ භූමි තෙල් එන්ජින් එක එකක් තමයි මේ තියෙන්නේ. ඔව්. දැන් මේ දෙක දැන් ඔබට විශ්වාසයක් තිබුණාද මේක කරගන්න පුළුවන් කියලා? මොකද අපිට මේ يعني ඔබ තියෙන يعني මේ මේක අලුත් අත්දැකීමක් නේ. අතරම මේ බෝට්ටුවක් හදන එක ලේසි පාස් වැඩක් නෙමෙයිනේ. දැන් ඔබට හිතුණාද එහෙම එකක් කරගන්න පුළුවන්? අනේ හරියයික සාර්ථකයි තියාගෙන වැඩක් කරන්නේ. ඔව්. එම විශ්වාසයක් තිබුණා. ඔය තාක්ෂණික දැනුම කොහොමද ඔබ ගත්තේ මේකට? ඒ කියන්නේ දැන් මේකට මේ මේක කරගන්න පුළුවන් කියන එක කොහොමද ඔබට ඔලුවට ආවේ? නැති වෙන දැන් සාමාන්‍ය රටේ තියෙන බෝට්ටු තියරනේ. ඒවා බැලුවම ඉතින් ඒක චුට්ටි එන්ජින් යන තියෙන ඔච්චර ලොකු දෙයක් කරන්නේ. ඉතින් අපි මේ වගේ ලොකු එන්ජින් නැත් විතර වේගයක් වැඩි වෙන්න එපා. ඔව්. දැන් සාමාන්‍ය ඒවා 2 ස්ට්‍රෝක් එන්ජින්. ඔව්. මේවා 4 ස්ට්‍රෝක්. හා හා. ඒ කියන්නේ ඉතාල වේගෙන් යනවා. යනවා යනවා. හා හා. සාමාන්‍ය 15ක් විතර දාගෙන යන්න පුළුවන්. අපි සාමාන්‍ය 8 දෙනෙක් ගියේ. 8 දෙනෙක් යන්න පුළුවන්. ඕකේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැතුව බැරිලා ඉතාලා
අවදාන නිරලා යනකත් අපිට මේ හේතුව අපිට ජැකට් එක මොකක්ද නැන්නේ ලයිට් එක ගන්න නැතුව නිකන් ඔය යන්නේ නේද ඔය කින්ද හරි අවදානනේ ඉස්සෙල්ලම මේ පටන් ගත්ත කර්මාන්තේනේ ඕ හා හා ඒකයි සාර්ථකයි කියන රැහෙන දැන් ඔබ ඇත්තටම මේ කාර්මික ශිල්පියෙක් බවට මේ මෙකැනික් වැඩ කරන්න කොච්චර කාලෙක ඉඳලා කොහොමද මේක ඉගෙන ගන්න ඔබ තාත්තගෙන්ද පරම්පරාවකින්ද කොහොමද මේකට අවදාන යොමු වෙන්නේ ඒකේ මගේ තියෙන ඒක මගේ ඉස්සෙල්ල වාහන තිබුණා තිබුණා තාත්තර වාහන තිබුණා ඉස්සර ඔව් ඒ වෙනතට පුරුදු වුණා පුරුදුනේ ඔව් අතු මෙකවා ට්‍රේන් වල එම නැහැ ඉතින් හරි අපි බලමු ඔබ හදපු බෝට්ටුව ගාවට යමු දෙන්නකො තමයි අත්‍තරම මෙතුමා සරත් මහත්තයා හදපු බෝට්ටුව විශේෂයෙන්ම මේ මේ කොටස කොහෙන්ද මේ සාමාන්‍ය අපි දැකලා තියෙන අර කම්ප්‍රෙසර් එක කම්ප්‍රෙසර් ගන්න නේද අයින් කරපු කම්ප්‍රෙසර් එක කොටස මේකෙන් මොකද්ද වෙන්නේ ඒක උඩ තමයි අපි ඉන්ජින් එක හයි කරලා තියෙන්නේ ආ ඉන්ජින් එක හයි කරන්නේ මේකේ උඩ ඔව් මේ ඇනේ තියෙන්නේ හා 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 ආ ඒක හයි කරන්නේ හයි කරන්නේ හයි කරාම අපි මෙහෙම අතින් අල්ල කරකවන්නේ හරියටම හරවන්න ලේසියි පහසුයි පහසු වෙනද එතන සාමාන්‍යයෙන් බෝට් වල මේ වගේ එකක් දාගන්න ලැබෙන්නේ නැහැ නෑ නෑ ඔව් දැන් දැන් සාමාන්‍යයෙන් අපි කාරණාවක් තමයි දැන් මේ ප්‍රදේශවල බෝට් වල යද්දි මේ වැල් වලට පටලැවෙන ස්වභාවය වැඩි. ඔව්. දැන් ඒකට දැන් මේකෙදි හානියක් වුණේ නැහැ අපිට. ඉන්ජින් එක උස්සන්න පහත් කරන්න හදලා තියෙනවා. උස්සන්න පහත් කරන්න. ආ හා. ඒ තුන ගමන් උස්සනවා. උස්සනවා. ආ ඊට පස්සේ ආයි දාලා ස්ටාර්ට් කරලා යනවා. හරි. දැන් මේ ස්ටාර්ට් එක තියෙද්දිම ඔටෝ ක්ලච් එකක් දාලා හදලා තියෙන ඉන්ජින් එක ඇක්සලරේටර් එකට ගාම පෙත්ත වැඩ කරන්නේ නැහැ. පෙත්ත වැඩ කරන්නේ නැහැ. නැහැ. ආ ආ ආ. ඒක බලන්න. බලන්න පුළුවන් ස්ටාර්ට් කරලා. කළා. හා රයිට් අපි ඒක බලමුකෝ. දැන් මේ වට මේක යමුද්‍රව්‍ය මට හිතෙන මේව බැරල්ද මේ? බැරල් බැරල්. සම්පූර්ණ බැරල් වලින් බැරල් හතරක් කරන්න තියෙනවා බැරල් හතරක් අරගෙන වෙල්ඩින් කරා ඔව් හා හා වෙල්ඩින් කළා තමයි මේ බෝට් ඔබ නිර්මාණය කරේ මේ කොටස් ගැන පොඩ්ඩක් අපි කතා කරමු මේ කොටස් කොහොමද මේ මේක නිකන් අර මට තේරෙන්නේ මේ මේ පලංචි පලංචි ජැක් පලංචි වල නේද ඔව් ජැක් එක ඔව් පලංචි ජැක් පලංචි වාහනේ කැලිද බෆර් එකයි ආ බෆර් වල කැලි සහ මේක උට්‍රක් එකක් නේ ඔව් ආ ඒ වයි කොටස් තමයි අත්‍තරම මේකට මේක දැන් වතුර පිරුණාට පස්සේ මලකඩ කයිනේ නෑ නෑ එන දැනදා එනියද්දල් හයි කරලා දින සස් කරන්න ඔතන සස් කරන්න ඔව් හා 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 මේ දින මේව දෙක හයි කරන්න හබල් දෙක ආ හබල් දෙකේ ඔව් දැන් ඉතින් එන්ජින් එක ආ ඒවත් ඔක්කොම මේ ආ එහෙමත් සවි කරලා තියෙන්නේ ඔව් දැන් ඔක කොහොමද දාලා මෙතන ඇනේ දැම්මම හරහට ආ තනියෙන් අති පදින්න පුළුවන් නේ මේ ආ තනියෙන් කෙනෙකුටවත් යන්න පුළුවන් ඔව් හා 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 ආ ඒ විදිහට තමයි මේක ඒ කියන්නේ ඉන්ජින් එක අපිට මොකක් හරි අපර අකර දැබ්බයක් වුණොත් ඉන්ජින් එකට කරදරයක් වුණොත් ওই දෙකෙන් හරි අපි ගොඩට එන්න එපා ගොඩට එන්න එපා ආ ඒ හැම දෙයක්ම ඔබ කල්පනා කරලා තියෙනවා ඉන්ජින් එකේ මොනවා හරි ගැටලුවක් වුණොත් කොහොමද එන්නේ කියන එකක් නේද ඒක අනියෙන් එන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ හපල් දෙක එහෙම අල්ලලා පදින්න පුළුවන් ඔව් දැන් මේකේ ප්‍රමාණය ගත්තොත් කුඩා ප්‍රමාණයක් තියෙන්නේ 8 දිනක් කියන්න පුළුවන්ද 8 දිනක් කියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව කිසිම ගැටලුවක් නැතුව මේ වීඩියෝ එකේ 8 දිනක් කියන්නේ තියෙනවා හා 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 දැන් ඔබේ මේකට කොච්චර වේදමක් ගියාද සාමාන්‍යයෙන් අපි එහෙම වේදමක් නම් බැලුවේ නැහැ ඇත්තටම හේතුව ගල වශයෙන් ඔබට නිකන් හිතුවා කලබලෙන්නේ දැන් අර කරගත්ත අපි අසුරත් එක සිද්ධියක් නේ අපිට ඔව් මම දන්නවා මේවා ගත්තොත් සම්පූර්ණ මුහුද වගේ තමයි ඇත්තටම මේ ප්‍රදේශයට මම එන්දි රෑ සම්පූර්ණ මේ ප්‍රදේශය හොයා ගන්නවත් නැහැ මෙන්න මේ ළඟකටම ආව නේද වතුර මේ හැරි වතුර තිබුණා මේ හැරි වතුර තිබුණා ඉතින් මුත්තු දිහායිට වතුර ඔව් ඒ ඉතින් මට ඇහුණා මෙතන ඇත්තටම ඔබේ සද්දේ මේ රෑ 9:30 10 විතරකට ඔබතුමාලට කෑම අපි අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ එතකොට මට ඇහුණා ඇත්තටම මං ඇහුවා මොකද්ද මේ සද්දේ කියලා මේ බැලුවම ඔබතුමා මේ බෝට්ටුවක් හදනවයි කියන එක මට ඔළුවට ආවේ ඒ වෙලේ කරන්න ඕන කියලා මේ ඔබගේ නිර්මාණය ඉතින් ඒකට හේතුනේ මේ ගම් වතුරමයි. ඔව් පළවෙනි හේතුව ගම් වතුරද කොහරක් චන්නේ දියන්නේ ඉතින් කමනේ. ඒ කිඹු කිඹුල්ලු ඉන්නවා රකම කේහෙල කොටක් වලින් යන්න බෑනේ. කිඹුලු ඉදිද්දි. කිඹුලා ඉන්නවා. ඔව්. හා හා. ඉතින් ඒක නිසා තමයි ඔයාලේ අපි තීරණේ සද්ද පොර සතෙක් ඉන්නේ නැහැ බාරක. ඔව් නෑ. අතන සද්ද යනකොට යා කොහොමවත් ඉන්නේ නෑ බය යනවා. මේ දැන් මේකට සාමාන්‍යයෙන් දැන් ඔබ ඉදිරියටත් මේ දේවල් හදන්න බලාපොරොත්තු වෙනවා අපි ඔක තා දියුණු කරන්න හිතාගෙන ඉඳලා ඉදිරියට ගියා බඩු ගෑල්ලා තියෙනවා ඔක හරව දියුණු කරන්න දියුණු කරන්න ඒ කියන්නේ මේකම අපි හොඳටම දියුණු කළා හොඳට දියුණු කළා බෝට්ටු දැන් මේ වාහන හදන එක නතර කළා බෝට්ටු හදන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් මේක හයිතම දියුණු කරලා දැන් අපිට දැන් හැමදේ අපේ පාරේ හැමතරම යට වෙනවාට ටිකක් මතුච දැන් තියෙනනේ එක දිගටම අපිට කුලසට යන්න බෑනේ කවදාවත් බෝට්ටුවේ ඔව් එමනම් ගඟට දා ගන්න ඔව් ඒක නිසා අපි කල්පනා කරද්දී මේක රෝද තුනක් දාලා පාරේ චන්නයක් ඉදිරියට හදා හා 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 ආයෙකක කල්පනා කරනවා දැන් මේ මේ දේවල් ගැන අපිට කල්පනා වෙන්නේ කොහොමද කරන්න පුළුවන්ද කියලා අපිට විශ්වාසය හැදෙන්නේ කොහොමද
හැකියාව තමයි හැම තිස්සෙම අලුත් දෙයක් හිතන්නේ හැම තිස්සෙම නව දේවල් තමයි ඔබ හැම විටම විශ්වාස කරන්නේ මේ අලුත් හදපු ජීප් එකකුත් තියෙනවා ජීප් එක කෝබලන් එක තාම දුවන්න ගත්තද දිව්වා ඒගොල්ල දැන් ඉන්ජින් එක ගාලා රිපයර් එකට දාලා තියෙන්නේ මේ පොඩි එකේන හදලා තියෙන එක පුතාලට පුතා හා පුතාලගේ නිර්මාණය තමයි ජීප් එක හා මේ ආරෙම්මද තාත්තගේ දේවල් තමයි ඔක්කොම අරගෙන මේ ඉන්නේ දැන් ගෙදර ගත්තොත් තනිකර ගැරිජ් එක ඈ සම්පූර්ණ ඔක්කෝ වාහන අංගන සියල්ල වලින් පිරුණු තැන ආන තැන තු ආන රරයි හයිඩන් වල දාලා තියෙනවා ඉතින් පාරයින් වල ඔක්කොම දාලා තියෙනවා නේ දැන් ඔබ අවුරුදු කීයක ඉඳලද මේ වැඩේ පටන්ගෙන ඉස්කෝලේ ගියාද මගේ සාමාන්‍ය ප්‍රත්‍ය කළා දෙන්නේ හා මේ අවුරුදු 18 16 අතර මම රස්සාව දැම්මා රස්සාව කරන්න ඔව් ඒ කියන්නේ මේ මැකැනික් කරගෙන ඔව් අවුරුදු 12 ඉඳලාම මට පුළුවා අවුරුදු 18 ඉඳලා හයිතම කරන්න ගත්තේ දැන් වයස කීයද දැන් 42ක් දැන් කොච්චර කාලයක් මේක දැන් වැඩේ කරගෙන යනවද දැන් අවුරුදු 20 මේ හටමත් ඇවිල්ලා දැන් අවුරුදු 22ක් විතර වෙනවනේ ඒක තමයි ඔව් ඒකම කරගෙනම යනවා ඔව් දැන් සාමාන්‍යයෙන් මේකේ තියෙන අභියෝගය දැන් ඔබ එක්තරා විදියට ඔබගේ ජීවත් වීමේ අභියෝගයක් ආවහම දැන් ගංවතුර කියන ප්‍රශ්නෙට ඔබ නිර්මාණාත්මකව හිතුව එකට උත්තරයක් හොයන්න ඕන කියලා නේද? තමුන්ගේ තාක්ෂණික දැනුම අනුව. ඔව් නැත්නම් ඉතින් අපිට ගහ ගන්න විදියක් නැහැ නේ. අපි අතරන වෙනෝ නැහැ මේ ගමට එන්න තරකුත් නැහැ කොයි මොන පැත්තෙන්ද? ඔව්. අපි හැම පැත්තෙම කොටු වෙලා. කොටු වෙලා. ඒ කියන්නේ අපේ ඉතිගේ ඉඩමිට ඔක්කොම වටේම වතුරනේ. යන තරක් ඇත්තෙම නැහැ. හ්ම් හ්ම්. ඉතින් යන්න ඉතින් මේ වගේ දයක් හදන්න තියෙන්නේ. ඔව්. ඒ නිසා තමයි ඇත්තටම මේ වගේ අපූර්ව නිර්මාණයක් සරත් මහත්තයා සිදු කළා. හා මේක මේ නිෂ්පාදනය කරන්න ඉස්සෙල්ලා මේ පොඩක් මේ අපිට ටැටේ පොඩටයක් ඉදිනක කුස්සලා ප්‍රවාහන කටයුතු කරලා දුන්නා. ඔව් ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තා. හා 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 ඒ කියන්නේ මේ වතුරේ නෙමෙයි යන්නේ වතුර වතුර යන්නේ. ඒක ඒ මොකද්ද? ඒ කියන්නේ ට්‍රැක්ටරේට අය වෙන බකට් එකක් ගහලා ඉන්ජින් එක කිස්සුව උඩට. උඩට. උස්සල ඉන්ජින් එක උඩ තියෙන ට්‍රැක්ටරේ යන වතුරේ. වතුරේ. ඔව්. ආ මාර විශ්වකර්ම වැඩ නේද? යකාගේ වැඩේ කරන්නේ නේ. මේ ඉතින් ඇත්තටම මේ වගේ නිර්මාණාත්මක දේවල් ඇත්තටම මිනිසුන්ට අතිශයින් ප්‍රයෝජන ගමේ ජනතාව කියන්නේ ඒ අසරණ වෙච්ච අවස්ථාවදී පෞල් රසකට මේකෙන් සෙතක්වත් උනා නේද? ආ එහෙමද? ඔව්. ඔව්. ඉතින් දැන් පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත් අපේ ළමයි ටික තාදී ඔගේ අංකෙම එකේ වෙන්නේ ඔක්කොම අංකෙම එකේ ඔව් ඒ කියන්නේ ඔක්කොම වාසුත් නැහැ ඉතින් බාහිර බයි ඔව් මේ ලොකු පුතා ආ ලොකු පුතා තමයි මේ ඔව් හා හා ලොකු පුතා ඊළඟ පුතා ඔය එන්න ඒ ලොකුද ඒ වගේම පස්සෙන් හිටිය නෝනත් ඉන්න ආ නෝන තමයි නැත්තම් නෝන විරුද්ධ වෙලා මේ දේවල් කරනවා වැඩේ උඩ ප්‍රදාන්න බෑනේ නේද ආ ලොකු සහයෝගයක් ඇත්තටම මේ නෝනගෙන් ලැබුණා පුතාල තුන්දේ නැයි අර මෙතන තව මල්ලි කෙනෙක් කියන්නේ නෑ තා ගොඩක් පෑසින් වල කරේ ඒක තනියම කරන්න බෑනේ පෑසින් වල ඔව් පුතාලටත් බෑ පෑසින් වල ඒ මල්ලි උඩරියෙම ඔව් සපෝට් එක දුන්නේ වැඩේ දිදි මරාගෙන දවස් දෙකක් තව අපි වැඩ කරන පොඩි යම්ම තව මම ට්‍රේනින් කරන ළමයි පස් දෙනෙකුට මේ ආ එහෙම පුහුණු වීමකුත් කරනවා නයිට් එකේ ආ පුහුණු වෙන මේ මේ පුහුණු වීම තැනක් බවට මෙතනපත් කරනවා ඔව් ඒ දරන්න දරන්න යනවා පළවෙනි පස් දින හදිරිද නිවාඩු එක දරුව එක වැඩ ඒ නිවාඩුට තෙල දරුව එන වැඩට වැටෙනවා ඔව් නයිට් එකේ මේකේ දාන ඒ යාළගේ පුහුණු කදවුරක් තමයි මෙතන එක පැත්තක දැන් ගියපු කී දෙනෙක් ඉන්නවද ඔබේ ගෝලියෝ ටික ගෝලේ නම් ඉන්නවා 10ක් විතර 10ක් විතර එනවා බලන්නව ඔව් එනවා ඔව් දැන් යාළා රස්සාවක් කරගෙන ජීවත් වෙනවා ඔව් රස්සල ජීවත් වෙනවා රස්සල ජීවත් වෙනවා හරි ඒකම ලොකු පිනක් නේද දැන් එක පැත්තක ඔබ මේ මේ ගමේ ජනතාවට මහා සෙතක් සැලසෙන මේ වගේ වැඩක් කරනවා වගේම ඔබ මේ අපේ සමාජයේ තියෙන මේ ප්‍රශ්නවල රැකියා අර්බුදයට ඇත්තටම මිනිසුන්ට ඔය විදිය මේ වගේ කාර්මික දැනුමක් ලීලා නේද? ඔව් දැන් මගේ දරට යටතේ වැඩ කරන ළමයි 5 දිනක් දරට කියලා. පිට ළමයි මගේ ළමයි ඇරෙන්න. පිට ළමයි 5 දිනක් මේ ට්‍රේනින් නෝ. ට්‍රේනින් වෙනවා. ඔව්. හා හා. අද එක දරුවෙක් වැඩ කරන අයලා සතුපාඩ සර්ට් එක. හා හා. දැන් ඇත්තට මේවෙන් ලැබෙන ඔබට එක පැත්තක තෘප්තියක් තියෙන්නේ. ඔව්. ජීවිතේ. හා. දැන් ගමේ මිනිස්සු මේ බෝට්ටුව හැදුවාම නිකන් නිකන් හිතුවා. අපෝ ගමේ සුහරි යන මිනිස්සු ඉතින් කියන්නේ වෙන ගම් වලගේ නේ මේ ගමේ මිනිස්සු ගොඩක් හොඳයි. හොඳයි. ඒ කියන්නේ කවුරුත් එකා වගේ හැම දෙයකම එකමුතුව ඉන්නවා. එකමුතුවයි. හහ් එවයින් තමයි මේ මේ එකන කාටවක් කරලා දෙනවා කවුරුත් එක්ක ඇඟල රග්ගර තමන්ගේ ඇටි කරගෙන උදව් කර උදව් කරනවා ඒ උදව් කිරීම සහ සහයෝගය නිසා තමයි අතරම මේ වගේ දෙයක් අතරම මේ අපි අඩුපාඩුවක් වුණත් ධර්මකාරය දා අපි දැන් පොට්ටු හයිත අපි රාත්‍රි වැල්ඩින් කරලා මේ පොඩි පොඩි අඩුපාඩුකම් වුණා ඔව් ඒකන රග්ගල කියලා අපි කොඩිකාරය ඉන්න කොඩිකාරය රග්ගල දුන්න බවුටික් කරගන්න කියලා හ්ම් හ්ම්
එහෙම පූර්ණ සහයෝගයක් ගමේ මිනිසුන්ගෙන් ලැබුණ හින්දා තමයි ගමටම සෙතක් වෙන මේ වගේ වැඩක් ඇත්තටම සිදු කර ගන්නට හැකි. ඔව්. උඩක් උදව් කරා ඉතින් අපි ග්‍රාම සේවක මිස්සෙම. හා හා. සංගතන නිලධාරි. ඔව්. උඩක් උදව් කරා වැඩවලට. වැඩවලට. ඔව්. හා හා. වතුර වෙලා උදව් කර කට්ටිය තමයි තේලා උඩරියෙම. උඩරියෙම. ඔව් මම ආව ඇත්තට මේ වයි බෝට්ටු වල මං ඇවිල්ලා ඇත්තටම දැක්කා ඔබතුමාලගේ ප්‍රශ්නේ. රෑ 11 මාරයි අපි යනකොට මහවැස්සෙත් එනදෙම. ඈ එළියන කම්ම වෙලේ. ඔව් ඒ දවසේ මං ඇත්තටම ආව ඒ අද්දකීම් මම දන්නවා ඇත්තට මේ රෑ බෝට්ටු වෙනවා කියන අතිශයින් අමාරුයි. මොකද තැන් දන්නේ නැහැ ප්‍රදේශ දන්නේ නැහැ මුකුත් දන්නේ නැහැ. අපි ලෝක අමාරුවක වැටුනේ ඇවිල්ලා. මහවැස්ස ඊට වඩා බෝට්ටුවේ කිසිම ආවරණයක්වත් මුකුත් නැහැ. ඉතින් ඒ දිගටම වැස්සන එකම ගා. ඔව් ඔව්. ඉතින් මේ හැම තත්වයක් තුළදීම සංවර්ධන නිලධාරි නෝනත් ග්‍රාම නිලධාරි තුමියත් ඇත්තටම ලොකු හයියක් වුණා අපිට. ඔව්. ඒක ඉතාම පැහැදිලි. මොකද උපරිම සහයෝගයක් ජනතාව වෙනුවෙන් ලබා දුන්නා කියන එක ඉතාම පැහැදිලි. අතරේ මොස් බෝට්ටු වලනේ ආය කවුරුත් එහෙම නිලධාරි ලොක්කම බෝට්ටු වල ඇවිල්ලා කොච්චර සහයෝගයක් දුන්නා ඉතින් අපට ඒ කියන්නේ පැන රෝල් එකේ ඉඳලා ගෙනාලා දුන්නා ඒ කියන්නේ ඇතු වෙන වෙන කෙනෙක් එන්න කෙනෙකුට දැනෙන්නේ මෙහාට එන විදියකුත් නැහැ නේ වෙන කාටවත්. ඔව්. ඇවිල්ලා අඩුපාඩු ගහලා ඒ සියලුම දේ කරා එන්නේ. කරා. ඔව්. දැන් ඔබේ අනාගත බලාපොරොත්තු මොකක්ද ඔබ මේ බෝට්ටු කර්මාන්තයේද නැත්නම් තව මොනවද ඔබේ අලුත් නිර්මාණ ඔබ හිතේ තියෙන්නේ? මම ඉදිරියට ආදේවල් ඉතින් කල්පනා කරලා හැමදෙස්සෙම අලුත් දෙයක් තමයි හිතන්නේ. අලුතෙන් හිතනවා. ඔව්. කියන්නේ අපි පාලන ක්‍රමයට යන්නේ නැතුව හැමදෙස්සෙම අලුත් දෙයකට තමයි එන්නේ. ඔව්. ඔබ මෙතන මොනවද තව හදන්නේ හැම දෙයක්ම ගැන? හැම වාහනයක්. හැම වාහනයක්. ඩෝසර් ඒවත් අදෝ? ඒවත් අද. ඈ? ඔව් සියලුම දේ. සියලුම දේවා. ඔව්. කල නොහැක්ටක් නොමැත. ඈ? ඔව්. දැන් ඔබ ඉගෙන ගත්තේ කොහෙන්ද මේවා? ඒ සහජ හැකියාව තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොහෙන්වත් ඔය වෘතිය මූණේ මොකකටවත් ජී නැහැ. ඔබ ගෝල කමකටවත් ජීයක ඔයවා? නැහෙත් නැහැ. නැහැ. කොහොම යක ඔබට ආවේ? අපේ ගෙදර ඉස්සර වාහන තිබුණානේ තාත්තයි ගා වාහන තිබුණා. වාහන තිබුණා. ඒවා ඉතින් ඔක්කොම හදන්නේ මම තමයි කොහොමද කියලා. ආ ඔයා තමයි ඒවා ඔක්කොම හදන්නේ. ඔව්. හා හා. ඒ හදලා ඒවා එම්ම අද්දැකීම් අරගෙන ඉතින් ඉදිරියට ගියා. දැන් ඉතින් ඕනම වාහනයක් පුළුවන් ඉතින්. හයිබ්‍රිඩ් එකේ ඉඳලා ඕන එකක් පුළුවන්. හයිබ්‍රිඩ් එකේ ඉඳලා සියලු වාහන පුළුවන්. ඔව්. දැන් ඇත්තටම ගණිද්දි දැන් මේ දේවල් වල අතපත ගාලම තමයි ඔබ ඒව අවබෝධයෙන් ඉන්නේ. කොහොමද ඔයක දැනෙන්නේ? සාමාන්‍යයෙන් මේව විද්‍යාත්මක දැනුමක් තියෙන ඕන මිනිස්සුෙකුට. අපි හිතනවා සාමාන්‍යයෙන් අපි දැන් අපි එක වාහනයක් ගැලවුවට පස්සේ අපි මේ සිතන ඉඳලා අපි හිතන්නේ අපි දැන් මේ තාක්ෂණයෙන් මෙන්න එපා ඒක වෙනස් වෙන චුට්ටි වල සත්‍යය වෙනවනම් වෙන්න ඕන. නැත්නම් එකම දේනේ වෙන්නේ. ওই මිනිස්සු පස් දිනක් ගත්ත පස් දිනම එකම විදිහම ගත්ත හැඩේ වෙනස් හිතලා විතරයි රස තියෙන්නේ. ඒ වගේ තමයි ඔක. එකම සිස්ටම් එක දුවන්නේ. සිස්ටම් එක තමයි දුවන්නේ. ඔව්. ඉතින් අපි හිතන්න ඕනේ ඒක හැමදෙස්සෙම මේක කරන්ට් එකෙන් දුවනවා මේ කරන්ට් මෙතෙන්ට එන්නේ කොහොමද අපි කල්පනා කරමු එකම දේතය වෙලා තියෙන අවසානේ බලමු. හ්ම්. දැන් ඔබට නිකන් අභියෝගයක් දුන්නොත් වතුර වලින් දුවන වාහනයක් හදලා දෙන්න කිව්වොත් ඔය අභියෝගي බාර ගන්න. එහෙම අපිට කරන්න පුළුවන් වතුර වලින් කියන්නේ හැබැයි මෙහෙම සාම කිසිම කෙනෙක් හොයාගෙන නැහැ නේ වතුරෙන් දුවන්න පුළුවන් කියන්නේ. ඔව්. හැම එක වතුර කියන එක හැමදේම කවුරුත් ගන්න ගින්නක් නිවන්න විතර. ඔව්. ගින්නක් පත්තු ගන්න ගන්න බෑනේ. ඔව්. අපිට ගින්නක් පත්තු ගන්න ගන්න බෑ. ඒක අපි කවදාත් කියන්නේ. පුළුවන් වෙයි අපි ඉදිරියේදී කොහොම වෙයිද කියලා කියන්නේ ඉදිරියේදී අපිට ඒක try කරන්න. try කරන්න. ඔව්. දැන් ඔබට නිකන් විශ්වකර්ම වැඩක් ලෝකෙට හඳුන්වා දෙන්න පුළුවන්ද? සා ඔබට මේ අභියෝගයක් තියෙනවා. දැන් දැනට try එකක් දීගෙන පොඩි එකක් නම් දැන් ඉන්දියාවක් හදන පටන් ගන්න තියෙනවා ඒකයි. ගෑස් වලින් දුවන්න කියලා. ගෑස් වලින්. ඔව්. හා හා. අපි try කරන එක ඔවගේ දෙයකට යල වාස්පෙන් හරි මොකක් හරි දුවන්න. දුවන්න. හ්ම් හ්ම් හ්ම්. දැන් ඒ දැන් වතුර වලින් දුවන එකක් ගත්තොත් ඉතාලම ලේසියෙන් මොබලට ගන්න බලුවන් ගම් වතුරක් තේරෙන්නේ නැින්ද? ඔව් ඒකයි. ඉතාලම හැකියාවෙන් ඇවිල්ලා නැනේ වතුරෙන් දුවන්න කියන එකක්. ඒ කියන්නේ අපි try කරන්න ඕනේ අපි උත්සාහ කරන්නේ. ඔව්. ඒක කල නොහැක්කක් නොමෙත කියන එක තමයි කියන්න දෙන්නේ නේද? ඔව්. හා හා. විශේෂයෙන්ම දැන් මේ තත්ත්වයන් තුළ ඔබ සාමාන්‍ය සමාජයට මොකක්ද කියන්නේ මේ වගේ අලුත් නිර්මාණ කරන තවත් අය ඇති තවත් කාර්මික ශිල්පීන් ඉන්නේ. නෑ මම කියන්නේ ඔය වගේ නිර්මාණ කරන අපිට සහයෝගී අපෙන් සහයෝගී ඉල්ලනවා අපි ඔයාලට සහයෝගය දෙන්න කරන්න. කරන්න. ඔව් ඒ කියන්නේ උමුණ ආයුධයක් තියෙනවා බඩුවක් තියෙනවා ධන හිදියක් තියෙනවා හගන්න ඒ වුණ දෙයකට අපි සපෝට් එක දෙනවා. හ්ම්. ඒක ඒකෙන් තමයි ඉස්සරහට යන්නේ. ඒක නැතුව අපි හංගගෙන දෙයක් කරොත් කවද ඉස්සරහට යන්න වෙන්නේ නෑ. වෙන්නේ නෑ. ඔව්. හ්ම්. හැමෝම එකතු එක්ක හොවිල වැඩක් කරන්න. සාමූහිකත්වය තුලින් ලෝකෙ දිනන්න පුළුවන් කියන එකයි ඔබේ විශ්වාසය. හැම දෙනාගේම තාක්ෂණික දැනුම හොමාරු කරගෙන නේද? අපි පොඩි හරි දෙයක් දන්නේ නැත්නම් අපි ලැජ්ජාට ඉන්නේ නැතුව ඒ කෙනාගෙන් අහනවා මේක මොකද්ද වෙන අඩුපාඩුව කියලා. ඔව්. ඒතකොට දැන් අපිට දිනු වෙන්නේ නැහැ. නැතුව කවදාත් අංගගෙන කරන්න කියද්දි කරන්න බෙන්නේ නැහැ ජීවිතේ. වෙන්නේ නැහැ. දැන් ඔබ අමාරු වෙටිච්ච අවස්ථාවවලදී තාක්ෂණිකව කාගෙන්ද පිළිසරණක් ගේ? එහෙම සාමාන්‍යයෙන් එහෙම එන්නේ නැහැ මට අලහයම 100ට. ඈ එකක් දෙකක්වත් එහෙම වෙලා නැහැ. වෙලා නැහැ. ඒ කියන්නේ ඒතු මම දැන් කරන්න බැරිද මං එහෙම තියෙන්නේ
පස්සේ විනාඩි 10 15 කල්පනා කරලා අපි ඒ ගැන හැමදෙස්සේ පුතේම ආයි කතා කරලා දැන් මක් කරගෙන මක් ගන්න එක ඉතින් ගහන්නේ ආ හා ඒකෝ මම ගොඩක් යනවා අඩු කින් අහන්න පොඩ්ඩක් කර එහෙම එකක් තියෙනවා ඈ අහන්න යන්නේ ඉතින් සාමාන්‍ය බැරිම වෙන්නේ ගොඩක් එහෙම වෙන්නේ නැහැ ඉතින් කවදාවත් වෙන්නේ නැහැ දැන් දෙවියන් විසින් දීපු වරමක් වගේද මේක ඈ විශ්වකර්ම වැඩ කරන සරත් මහතා ඈ ඒ කියන්නේ වැඩක් කියන්නේ අපිට හිතන්න තිය මොලේනේ ඕනේ ඔකට හැමදේම මොලේ වෙසරණ නම් ඕන දෙයක් කරන්න බැරි වෙන්නේ බැරි වෙන්නේ ඔව් විශේෂයෙන්ම ඔබ කියන්නේ අපේ රට දියුණු කරන්න නම් ඔබට තියෙන දේ මොකද්ද ඔබේ තියෙන දැක්ම මොකද්ද අපේ රට ඇත්තටම හදන්න පුළුවන්ද බැරිද පුළුවන් අංගයකටම හදන්න පුළුවන් මම කියන්නේ නිකන් ඔය ඉන්න කට්ටිය ඒ කියන්නේ මාස්කරි ආයතනයක ජොබ් එකක් දීලා කියන්නේ මේ අලුත් නිර්මාණ කරන කට්ටිය ඉන්නෝනේ ඒ කට්ටිය අත හිත දෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් රටේ හ්ම් හ්ම් මිනිස්සු නිකන් බලන් ඉන්නනේ වැඩි වැඩියෙන් වෙන්නේ හොඳ වැඩ දාන්න මිනිස්සු ඉන්න ගෙවල් වල මිනිස්සු අත හිත දෙන ක්‍රමයක් මිනිස්සු සල්ලි නැහැ වැඩක් කරගන්න හ්ම් හ්ම් ඉතින් මිනිස්සු අත හිත දෙනවා නම් කවුරු හරි ඔව් රට දියුණුවනේ ඉබේම හ්ම් එහෙම තැනකට යන්න ඕන අපේ දක්ෂතා හැකියාවන් සියන බොහෝ මිනිසුන් ඉන්නෝ නේද? මෙයාට අතහිත දීලා හරි පොඩි සපෝට් එකක් දෙන මිනිහට අත උස දෙනවා සාමාන්‍යයෙන් අපි මේ බොට්ටු හදනකොට අපිට බැරල්ලයක් ගන්න තැනක් තිබුණේ නැහැ. කියන්නේ බැරල්ලය සාමාන්‍ය 3500 4000 නේ. ඔය තමයි අපේ පාර හදන කම්පැනි තියෙන්නේ. ඔව්. ඒ බොස් මගේ හිතවත් ගොඩක් ඒ මිනිස්සුන්ට කතා කරා ඒ මිනිස්සු කෝ බැරල්ලක් තියෙන නරඤන්නකෝ වගේලා වැඩේ කරගන්න. කිව්වා. ඔව්. හා ඔව් ඉතින් ඒ කියන්නේ වගේ හිත මේ මිනිස්සු උදව් කරන නිසානේ අපි මේ හැදගෙන ආවේ. ඔව්. අර ඒ හැම මිනිසුන්ගේම උදව් වුණොත් ආ ඒක තමයි වැදගත්. ඔබ හොඳම කාරණාවක් කියන්නේ අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ මිනිසුන්ගෙන් ලැබිච්ච උදව් උපකාර මේ හැම දෙයක සහයෝගයේ ඇතුලේ තමයි අපිට මේ දක්ෂතාවයන් සමාජයට බිහි කරන්න පුළුවන් වෙන්නේ. නැතුව බෑ. තනියෙන් කරන්න බෑ. තනියෙන් දැන් මට බැලල් ටික ඕනලා දැන් බැලල් ටික හම්බුනේ නැත. ඒත් අපිට ඔක් කරන්න වෙන්නේ නැහැ. කලබල දෙන්න වතුර බැස්සර පතයි ඒක හදන්න. ඔව්. ඒ මාසෙ කියලා අපි ටැග් ගාලා කියලා හිටියේ මට කොයි රංගන බැල ලෝන් තරමක් ඔව් නැත්නම් කඩෙන් ගත්තら බැල රුපියල් 3500 4000 ඔව් ඒ මම තව බැලල් දීලා එවලු තුනේ ඉපේ තවත් මදි පාඩුවක් ගන්න ගන්න කියලා ඔව් ඒ වගේ උදව් උපකාර කරන නම් එකිනෙකා අතර කුහකගම ඊර්ෂ්‍යාවන්තභාවය නැතුව ගමට රටට හොඳ දෙයක් නිර්මාණය වෙනවා ඔව් ඇත්තටම අපේ ගමේ නම් ගොඩක් මිනිස් හොඳයි ඔව් ඒ කියන්නේ ඒ වගේ ඊර්ෂ්‍යා කමින් නම් අඩු ඒ කියන්නේ හැම ඊර්ෂ්‍යා කරන මිනිස්සු නෑ නෑ අහහ මේකේ පවතින්නත් බෑ බෑ ඉතින් අපේ ගම ඇතුලේ කියන්නේ මේ කඩේ ගායෙන් අතුල් පැත්තේ ඔක්කොම ඉන්නේ හොඳ කියන්නේ හොඳ ගතිගුණ තියෙන මහත්මා ගතිය තියෙන මිනිස්සු මිනිස්සු ඔව් අහහ ඒ නිසා තමයි ඔබට මේ වගේ සාර්ථකත්වයක් මිනිසුන්ට ගමට ඔබටත් උදව් කරන්න හැකියාවක් ලැබෙන්නේ ඔය එක හරිම වටිනාකමක් කියලායි අපිත් විශ්වාස කරන්නේ ඉතින් ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකක්ද යන්නේ අපිට දැන් මේක වැඩි දියුණු කර ගන්න තමයි ජැකට් ටිකක් ගන්න තමයි අපිට ඒ කියන්නේ ඇත්තම කර ගන්න ඕනේ ඉස්සෙල්ල. ඔව්. දැන් මේක පදින්න අපිට පදින්න මේ ආරක්ෂිත ජැකට්. නහ. ඒන් ටිකක් අපිට කොහේක ලබා ගන්න තියෙනම් එච්චර තමයි ඕනේ වැඩි බෝ අරිත් තියවනයි ඉතින් අපි සියලු වැඩ ටික ඔක්කොම කරගෙන තියෙන්නේ ආයි නැවත ගම් වතුරක් ආවොත් ආරක්ෂිතව ගමේ මිනිස්සු එහා මෙහා කරලා ලයිෆ් ජැකට් අප ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් අපිට ලබා දෙන්න පුළුවන් නම් ඒක හරිම වටින දෙයක් කියලා තමයි සරත් මහත්තයා යෝජනා කරන්නේ විශේෂයෙන් මේ ගම්මාන වලටම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන ගම් වතුර උවදුරට ගමේ මිනිස්සෙක් විදිහට ඔහුගේ තාක්ෂණික දැනුම ඔහුගේ අවබෝධය මේවා සියල්ල පාවිච්චි කරමින් අලුත්ම ලස්සන දෙයක් නිර්මාණය කරලා තියෙනවා මේක තව දුරටත් ඇත්තටම හැඩ වැඩ කරන්න පුළුවන් නේද ඕනේ අපි තාවක තව හදස් කරනවා දැන් අද හිටම ඔගේ රස්කල ඉවර කරනවා කියන වැඩේ ඉවරම කරනවා හදලා ඉත ඉවරම කරනවා ඒ කියන වැඩක් පටන් ගත්ත කවදා නවත්තන්නේ ඒක දිගටම ඉවරම කරලා දැන් නවත්තන්නේ නවත්තන්නේ ඔව් ආ මේක තව අලුත්ින් මේව කරන්න ඔබ උත්සාහ කරනවා ඔව් හරි එහෙනම් බොහොම ස්තුතියි සරත් මහත්තයාට ඇත්තටම අද දවසේ අපේ ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ මේ වගේ අපූර්ව වැඩසටහන් අපි ප්‍රේක්ෂකයන් වෙත ගේන්නෙම සමාජයට වඩා හොඳ අත්දැකීමක් සමාජයට අලුත් කියවීමක් එක්ක මිනිස්සු අවදි වුණොත් අපි විශ්වාස කරනවා හොඳ තැනකට රට යනවායි කියලා ඒ නිසා තමයි මේ සරත් මහත්තයාගේ මේ අලුත් නිර්මාණය සමාජය හමු අපි ගෙනහැර පෑවේ අපේ රටේ මිනිස්සු ධෛර්ය සම්පන්නයි යෝධ බල ශක්තිය තියෙනවා හරිම දැනුම තියෙනවා අත්‍තරම අපි හොයන් ආගෙනත් මහත්කම ගන්න අපි ගොඩක් සතුටුයි ඔව් අත්‍තරම ස්තුතිවන්ත වෙනවා හේතුව මේ වගේ දෙයක් يعني රටට පෙන්වන්න හරි හොයාගෙන ආපු එක ගැනට ඔව් අත්‍තරම මේක හරිම මට එහෙම දැනුණාම මේ වගේ හරි අදගත්ත ඒ කියන්නේ අපේ ගම ගැනත් මිනිස්සු රට දැනගන්න ඕනේ මෙහෙම අසරණ ගමක් කියේ කියලා හරි ඔව් ඒක අඩුපාඩු ගන්න තියෙනවා ඔව් යන්නේ නමක් නෑ වතුර පොඩ්ඩක් ඇලු ගහ යට වෙන ඔව් ඕක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන අපේ ගම ඔව් ගම් වතුර ප්‍රශ්නේ ඔව් ඔව් ඉතින් ඒ විදිහට එකතු වෙලා ලෝකෙත් එහෙම තමයි මිනිස්සු සාමූහික එකතු වුණොත් රට ඒ සමාජය වඩාත් පොහොසත් වෙනවා ලස්සන වෙනවා. ඉතින් සරත් මහතාට බොහොම ස්තුතියි ඔබටත් තව තවත් හොඳ දේවල් රටට ගෙන එන්න අලුත් අලුත් තව නිර්මාණ කරමින්
රට අලුත් මගකට ගෙන යන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි. දැන් අතර මේ මේ බෝට්ටුවේ තව විශේෂත්වයක් තියෙනවා නේද? අපි දකින්නේ සාමාන්‍යයෙන් බෝට්ටුවල ඉස්සරහට විතරයි යන්න පුළුවන්. රිවර්ස් එකටත් පුළුවන්. ඒක හරිම විශේෂයක්. මම කියන්නේ මගේ ලංකාවේ මම නම් දැකලා නැහැ රිවර්ස් එකට යන බෝට්ටු. මේ එහෙම බෝට්ටුවකුත් තියෙනවා. මම හදලා තියෙනවා ඔබ ඔබේ තාක්ෂණය. ඔව්. මේ දැන් මේක හැදුවට පස්සේ ඔබ විශේෂයෙන්ම තවත් බෝට්ටුවක් උඩ ලැබුණා. ඔව්. දැන් ඒ කියන්නේ අපිට තව බෝට්ටුවක් ඒක ප්ලාස්ටික් බෝට්ටුවක් කියන්නේ මුදුපදින බෝට්ටුවක්. ඔව්. යා ඒ කියන්නේ ප්‍රී හම්බුනේ ඒ කියන්නේ උදව්වක් කසේ බෝට්ටුවක් දුන්නා. දුන්නා. ඔව්. ඒ කොහොමද අපිට ඒ වාසනාව කරගන්න කියලා ඒක අරන් ඇවිල්ලා හදලා දියුණු කරගන්න කියලා දුන්නේ. දුන්නා. ඔව්. ආහා. ඔබ වෙන වාසනාවන්ත කෙනෙක්. ඈ? ඔව් ඇත්තටම. තව යායේ තව ඒ අපේ විතරත් මුදලාලි කෙනෙක් ඒත් කතා කරලා බෝට්ටුවක් තියෙයි යාගේ තරන් යන කියලා ඇවිල්ලා වුණා. එහෙමයි. ඉල්ල තව දියුණු කරලා හදාගන්න කියලා. ඔව්. නැහැ යාළුවෙක් කතා කරලා දැන් කතා කරලා තියෙද්දි බෝට්ටුව ගෙනියන්න කියලා. ආ එහෙමද? ඔව්. ආ එහෙනම් ලොකු වාසනාවක් පහළ වෙලා තියෙන්නේ. ඒක දික් කැලේ යාළුවෙක් කතා කරලා ගිහුවා ඉන්නේ නැතිර හද පුළුවන් නම් අරන් රිපෙයාර් කරලා හදාගන්න කියලා. ආ එහෙමයි නේ. ආ හා හා. ඕවා ඉදින් රිපෙයාර් කරගන්න එක බොහොම පහසු වැඩක් නේ නැද්ද? ඔව්. ඒක අඩුපාඩු හදාගෙන අපේ අපි අපිට කොහොමත් ඕට් ඉන්ජිනේර වටන මේ ඉන්නේ. අනිවාර්යෙන්. ඔව්. ඒ කියන්නේ තමුම්ම හදපු නිර්මාණයක් නේ නේද? ඒක තමයි පවර්ෆුල් නේ. ඔව් ඔව්. හරි හරි හරි. අපිට කරගන්න මේ අතරම දැන් හරි කරගන්න. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.